සුබ දවසක් වේවා හැමෝටම. ඇත්තටම පුංචි වීඩියෝ එකක් කරන්න ඕනේ වුණා. මේ ඔයාලට පේන වීඩියෝ එක මම අරගත්තේ Facebook එකෙන්. එතකොට ඔයාලට පේන නැති LED TV එකක backlight replacement එකක් මෙතන කරලා තියෙනවා. මගේ වීඩියෝස් ගොඩක් බලනවා electrical සහ electronic ඉගෙන ගන්න අය. එතකොට එයාලට මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ TV එක repair කරලා නෙමෙයි තියෙන්නේ. සිංහලෙම කියනවා මේ TV එක කාලා තියෙන්නේ. අතර මේ TV එකේ backlight පිච්චිලා තියෙන්නේ නැත්තේ. එතකොට backlight වල දෝෂයක් ආවම backlight පත්ුනේ නැත්තම් අපිට තිරේ පේන්නේ නැහැ. තිරේ අඳුර වෙලා තමයි තියෙන්නේ. එතකොට කස්ටමර් කෙනෙක් මේ වගේ දෙයක් වුණාම TV එකක් repairing center එකකට අරන් යනවනේ හදාගන්න. එතකොට එයාලගේ විශ්වාසය පළුදු වෙන විදිහේ මේ වගේ දේවල් කරන්න එපා. LCD LED TV වල backlight වලින් වෙන්නේ backlight වලින් නිපදවන සුදු ආලෝකය තිරය හරහා ගිහිල්ලා අපිට පින්තූර පේන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ TV එකේ නම් backlight පටි දෙකක් හෝ උපරිම වුණොත් තුනක් තියි. අඟල් 32 නම් මේකේ ගොඩක් දුරට backlight පටි දෙකක් තමයි එන්නේ. එතකොට මේ backlight පටි දෙක රීප්ලේස් කරනවා වෙනුවට ඔයාලට පේනවා මෙතන මේ වටේ තියෙන සුදු කඩදාසියක් කපලා ඊට පස්සේ LED strip හතරක් වටේට යවලා අතර මේ TV එක විනාශ කරලා තියෙනවා. මේ සුදු පාට කඩදාසියෙන් වෙන්නේ backlight වලින් නිපදවන ආලෝකය සම්පූර්ණ තිරය පුරාවටම එකම විදිහට බෙදලා දෙන එක. දැන් මේ කඩදාසියේ භාගයක්ම නැහැ නේද? එතකොට ඒ වැඩේ වෙන්නෙත් නැහැ. එතකොට TV එකට සම්පූර්ණ ආලෝකය හරියට ලැබෙන්නෙත් නැහැ. backlight tester එකක් පාවිච්චි කරගන්න විදිහ, එතකොට backlight check කරන විදිහ, backlight replace කරන විදිහ මේ හැම දෙයක්ම මේ YouTube channel එකේ මම ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඔයාලට ඒක practically පෙන්නලා තියෙනවා. එතකොට ඔයාලා දන්නේ නැත්නම් මේ videos බලලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේ backlight සම්බන්ධ ගැටලුවක් ආවොත් එහෙම repair කරගන්නේ කියලා. backlight replacement එකක් කියන්නේ LCD LED TV repairing වල basic දෙයක්. බේසික් දෙයක් කියලා අදහස් කරේ සරල දෙයක් කියන එක නෙවෙයි. මේක මූලික දෙයක් මේ LCD LED TV repairing වල. මොකද හැමෝටම අනිවාර්යෙන් මේ backlight replace එකක් අනිවාර්යෙන් එනවා. මොකද ඒ තරම් මේ backlight දෝෂ වෙන්න පුළුවන් LCD LED TVs වල. ලංකාවේ backlight strip විකුණන ඕන තරම් shop තියෙනවා. එතකොට මේ වගේ TV එකක backlight replace කරද්දී අපිට කස්ටමර්ට කියන්න බෑ බඩු නැහැ කියලා. මොකද ඕන තරම් backlight අපිට හොයාගන්න පුළුවන්. ලංකාවේ ඕන තරම් backlight strip තියෙන shop තියෙනවා. දැන් මංගාවට වගේ TV එකක් හදන්න අරන් ආවොත් එහෙම මම කරන්නේ කස්ටමර් ඉස්සරහම TV එක ගලවනවා. එතකොට ඇත්තටම මේ වගේ දෙයක් වෙලා තිබ්බොත් දැන් කලින් හදපු කෙනාගේ රෙදි නෑනේ. ඇත්තටම කලින් හදපු කෙනාගේ රෙදි නෑ සරලවම කියනවනේ. එතකොට මේ වගේ දේවල් මම අනිත් අයටත් කියන්නේ කරන්න එපා. එතකොට මේ වගේ backlight replacement එකක් කරනවා නම් අනිවාර්යෙන් හරියට කරන්න. මොකද හරියට කරලා තමයි සාධාරණ ගාණක් ගන්න. backlight replacement එකදී ගන්න ඕනේ ගාණ ගැන මම ඔයාලත් එක්ක කතා කරන්නේ නැහැ. ඒක ඔයාලගේ මහන්සිය, ඔයාලගේ වැඩේ, ඔයාලා ඒක තීරණය කරන්න. හරි, එතකොට මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා cough IC ගැන. මේ cough technology එක ගැන කවුරුත් වීඩියෝ එකක් කරලා නැහැ මීට කලින් ලංකාවේ. ගොඩක් වෙලාවට ඒ වීඩියෝ එක හෙට දවස් ඇතුළත ඔයාලට බලන්න පුළුවන්. මීට කලින් වීඩියෝස් 5-6ක්ම මම දාලා තියෙනවා cough IC වල data sheet සම්බන්ධව. එතකොට මේ data sheet මම දාන්නේ ඇයි කියලත් ඒ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, පුංචි වීඩියෝ එකක් කරේ. අපි ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.